තෙරුවන් සරණයි. ප්‍රශ්නේ අහලා තියෙන්නේ කොහොමද ධර්මයේ වැරදි ලෙස කවුරු හරි ස්වාමීන් වහන්සේලා පිරිසක් හෝ කෙනෙක් අර්ථකථනය කරනවා නම් ඒකට ගියාය වශයෙන් පිළිපදින්න ඕනේ කොහොමද කියන එක. ඒකට හොඳ අවවාදයක් බුදුරජාණන් වහන්සේ දීලා තිනවා කෝසම්බක්ඛන්දකේදී. අර කෝසම්බිනවර කොසඹෑනුවර ප්‍රශ්නයක් ආවනේ ධර්මවාදී විනයවාදී අතර, ඒ කියන්නේ ධර්මදර අය විනයදර අතර, ඒතර එක කට්ටියක් වැරදි අදහසකට එක්කට හරි අදහසක හිටියා. එතකොට ඒ පිරිස පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනකොට ලොකු ප්‍රශ්නයක් වෙලා ස්වාමීන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා උපාසක උපාසිකාවන් බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා ඇහුවා කොහොමද මේ කට්ටියට පිළිපදින්නේ කියලා. ඒ දෙකොල්ලම අතර හිටියා හරියට ධර්මයේ කියන අය සහ පොඩ්ඩක් කරුණක් වැරදියට අල්ලගෙන හිටපු පිරිස. එතකොට බුදුරජාණන් වහන්සේ ගිහි පිරිසට දීපු අවවාදය තමයි මේ දෙගොල්ලන්ටම දන් දෙන්න. දෙගොල්ලන්ටම ගරු කරන්න. දෙගොල්ලන්ගෙන්ම ධර්මය ශ්‍රවණය කරන්න. කරලා යමකුගේ ධර්මයේ නිවැරදි නම් ඒ ධර්මය තමන්ගේ හිතට අරගෙන පිළිපදින්න රුචි කරන්න. ඒ කියලා මේ ඒ කට්ටියට දන් දෙන්න එපා, ඒ කට්ටියට පහර ගහන්න, විවේචනය කරන්න කියන ප්‍රකාශනය කෙරිලා නැහැ එතන. ඒකෙන් කියලා තියෙන්නේ මේ සාකච්ඡාවක් කරගන්න බෑ කියන අදහස නෙවෙයි. ඒ භික්ෂුන් වහන්සේලාගේ සීලාදී ගුණ ධර්ම හොඳින් තියෙන නිසා, විනය පරාජිකාවන ආරක්ෂා වෙලා තියෙන නිසා ඒ භික්ෂුන් වහන්සේලාට දන් දීම, ඒ වගේම ඒ භික්ෂුන් වහන්සේලාගෙන් බණ ඇසීම කියන එක කරන්නට ඕනේ. උපාසකයන්ට සහ උපාසිකාවන් දෙගොල්ලන්ට, ඒ කියන්නේ විසාකාව සහ අනාත්පිණ්ඩික සිටුවරයකින් දෙන්නම ඇවිල්ලා ඒක අහනකොට දීපු අවවාදය තමයි ඒක. භික්ෂුණීන් වහන්සේලාට දෙන්නේ ඒ දෙපිරිසකටම ඒ දෙපිරිසකටම ගිහිල්ලා දෙපිරිසකින්ම බණ අහන්න, යම් කුවේ ධර්මයේ නිවැරදි නම් ඒ ධර්මයේ පිහිටන්න. භික්ෂුණී අවවාදය ගන්න යනකොට ඒ මාස්පතා මාසයකට දෙවරක් ගන්න තියෙනවනේ භික්ෂුණී අවවාදේ. ඒකෙදී ධර්මවාදී පිරිසෙන් විතරක් අවවාදේ ගන්න. භික්ෂුන් වහන්සේලාට කියලා තියෙන්නේ මේ ධර්මයේ එකක් අතර අදහස් ටික විමසලා යම්සේ ධර්මයේ පිහිටයිද එලෙසට ධර්මයේ ස්ථාවර වෙන්න කටයුතු කරන්න. එතකොට ඒකෙදී ඒ අදාළ විනය කර්ම තියෙනවා නම්, එහෙම නැත්නම් ඒ සාකච්ඡා තියෙනවා නම් ඒවා සිද්ධ කරලා ඒ වැරදි අය නිවැරදි කරන්න කියන එක තමයි ඒ අදහස් කරන්න තියෙන්නේ. ඒ නිසා කෙටි පිළිතුරක් ලෙස දුන්නොත් ගිහි අයට කියලා තියෙන්නේ දෙගොල්ලන්ටම ගරු කරන්න, දෙගොල්ලන්ගෙන්ම බණ අහන්න, දෙගොල්ලන්ටම දන් දෙන්න. හැබැයි ධර්මවාදී පිරිසගේ ධර්මය තමන්ට තේරෙනවා නම් මේ ධර්මයේ තමයි නිවැරදි කියලා ඒ ධර්මයේ පිළිපදින්න, ඒ ධර්මයේ ෘචි කරන්න. ඒක තමයි කෙටියෙන් උත්තරයක් ලෙස දෙන්නට තියෙන්නේ. ඊට පස්සේ තමයි